මම ප්‍රධාන කාරණා තුනක් පිළිබඳව ඔබේ අවධානයම් කරන කැමතියි. එන් පලවෙනි කාරණාව තමයි මීට වසර දෙකකට පමණ ඉහතදී අපේ ගොඩබීමට ආසන්න අපේ මෝදු සිමාවේ දියබත්තුුණු එක්ස් එක්ස්්‍ර පර් නෞකාව පිළිබඳව.ඒ වගේ මං කැමතියි ලබන සතියේ විසි පස්වනිදා සභාවට ඉදිරිපත් පළවෙනි බරකිවීම සඳහා ඉදිරිපත් කිරීමට බලාපොත්තු වන බව පවසන ප්‍රති ප්‍රස් පනත යනුවෙන් ආ්ඩුව නම් කර නමුත් රාජ්‍ය ත්‍රස්ථවාදය නීතිකතකිරීමේ පනත පිළිබඳව.ඒවගේ අපේ මැදිනය පිළිබඳවත් ඔබට යමක් එකතුගරන්න මං බලාපොරොත්තුනවා. එන් පලවෙනි කාරණයේ එ්‍රස් නෞකාව පිළිබඳව මේ පිළිබඳව මීට බසර දෙකකට පමණ පෙර අපේ සමාජය ඉතාම ප්‍රබල මාතෘකාවක් ලෙස අපි මේක භාවිත කරන පටන් ගත්තා. ඒ වන්දිය පිළිබඳ විවිධ මානින් සාකච්ඡාවල් සමාජ ගත වුණා. මේ මොහොත වෙනකට ඒ සකච්චාවල් වලට මාධ්‍ය අවකාශය දේශපන අවකාශය ඒ මාතෘකාව ක්‍රමයින් හීන වෙලා තියෙන තොත්ත්වයක් අපි දකින්නේ ඒ මාතෘකාව භූගත වෙන අත මාත්‍රකා නොවැද ගත් මතෘකාවක් විදිහට සකච්ඡා මේසින් ඉවතර ගිල තියන වෙලාවක මෙරට අධිකර නැමතිවරයා මෙට අිර නැමතිවරයා ගරු විජදස රාජ පක්ෂ මැතුමා ඉතාම තීන නාත්මක ප්‍රකාශයක් කරා පඔහෝගේ සතිය එතු කිව්වා මේ නෞකාවේ වන්දි මුදල ශ්‍රී ලංකාවට ලබා ගැනීම යටපත් කිරීම සඳහා ශ්‍රීලාංකි කිව්ට එතුයි භාෂනකොත් සිංහල නමක් තියෙන ශ්‍රීලාංකික ෙප්ටර් ඇමරිකානු ඩොල මිලියන දෙසය පණහක අල්ල සදදුන්න කියව. දු බවට වාර්තාාවවෙලා තියනවායි කියලා එතුමයි පිබට පොලිස්පත්තුමාට පැමිලිකාර කියලා ඩොල මිලියන දශ පණහක් ඩොමිලියන දශප පහ කියලා කියන්නේ රුපියල්ුවලින් අපේ රටේ ජනතාවට තේරණ භාෂයන්කිවවොත් රුපියල් කෝටි අටදාහක් කෝටි අට දහක් එතු මේක හෙල්දරෝ කරන්න කවුද කැබිණෙට් ඇමතිවරෙක් එතුමා මේ රටේ අධිකරන විශයාර ඇමතිවරයා සේතුමා බොහොම අප ස්තුතිවන්වය ඇතුමාට පිළිඳවරු ලැබූ හරදරව සම්බන්ධයෙන්. එතකොට මේට අදාල ප්‍රශ් කීපයක් මත්ව වෙනවා. දැන් ජාත්‍යන්්‍ර නීතියටතේ මේ සම්බන්ධයෙන් නඩු පැවරීම වසර දෙකක් ඇතුළට සිදුවිය යුතුයි පලනි කාරණය. අද අපි ඔබ මුණගැහෙන දවසේ හරියට හරියටම ගත්තොත් එකන දවස් ක් න දවස් හත්සියය තියයි වසර දෙකක් යන තුන්සට බහව දෙකක් හත්විය තියි මේ හත්සය තියෙෙන් හරියටම දින හත්සය දෙකක් ගෙවිලාවසන් අදදඉදලා දින විසියට ඉතුර වෙලා තියන්නේ. නඩු පැවරීම සඳහා නයිතික අවකාශය වසර දෙකක් තිබුණා තව දින විසියටට ඉතුර වෙලා තියන්නේ. එකක මීදක් වා පලවින් ප්‍රශ්ි මත්තු වෙනවා මේ දක්වා මීට අදාල නඩුව ඒ විදේශ නව සමාගමට එරහිව පැවරුවේ නැත්තේ ඇයි කාගේ වමනාවටද. පැවරු නැත්තේ ඇයි කාගේ වඋමනාවටද දෙක නඩුව පරිසර බේදින් සහ ීතිවේදින් සියලුදනාම කියක්ද ශ්‍රී ලංකාවේ අධිකරණයක යොමු කරන්න කියලා. සිංගපරු අධිකරණයකට නඩුව ගෙනම සඳහා කටතු කරන්නේ කවුද ගන ප්‍රශ්නිටික අපට මතු වෙනවා. මේ ප්‍රශ්න අතරේ ඒ ප්‍රශ්න අතරේ මං කැමතියි මෙක් මේ සදර්ය තුළ මතු වෙන වෙනත් කාරණාවක් පිබඳ ඔබේ අවධානයොන් කරන්න. දැන් පරිසර වේදීන් සහම මේ සාගර නීතිය පිළිබඳ හැදරූ ප්‍රබුද්ධයන් ඒවෙලා වෙකිව්වා මෙතරින් ලබාගත හැකි මුදල වන්දි මුදල ඩො බිලියන දහයකට වැඩි කියලා සමමාෝර්ගෝ දොල බිියන පනාහ ගන්නත් පුළුවන් කියැකරවා හැබේ අසාන වශයෙන් කමිටුවත් තක්ෂරු කරගත්තේ තක්ෂේර වටනාකමට ඩොල මිලියන සමාවෙන්න ඩො බිලියන හයදසම හතරයි ඩොල බිලියන හයට සමහතරක් වන්දි වශය ගන්න පුළුවන් කියලා ඩොල විිලියන හයිද සමහතරක් ඇයටිවු් මේ කොපමන මුදලක්ද අප ආසන්න වශයෙන් සසන්ධරාත්මකව හිතන්න පුළුවන් මෑතකද කොන්දීසි රාශකට යටත් වෙලා අපේරටේ රාජ්‍ය සම්පත් විකුණල අපේරටේ ජනතාවට දැඩි පිඩනයක් එල්ලගල්ලා ජාත්‍යන්තන මුල්්‍යයා අරමුදුලට ගිහිල්ලා රටක්විදිට අපි ලබාගන්න සමත්තුනේ ඩොල බිලියන දෙකයිතසම නමයයි. ෙන් අපි ලබාගන්න මුදල කොන්දේසි රාශ්යකට අටවෙලා ජාතික අන්නන්නතාවේ නැති කරගෙන ඩො බිලියන දෙක දෙසම් නමයයි එකන්නේනේ එ නෞකා වන්දි වශයෙන් ගන්න පුළන් මුදල ොල බිලියන හයදස මහතරයි කන්නේ අයිF එකෙන් ගන්න මුතුලට වඩා දෙගුණකටත් වැඩි ගත හැකි මුදල වන්ද අපිට ග හැකි මුදල එඒ ීතනම් විශාල මුදල් කඳරක් කට අපස්තුට පත්ච්ච වෙලාවේ නොගනම්යයි එව උනන්දු නැත්තේ ඇයි මේ වසර දෙකෙන් වසරක් ගත වෙලා තියන්නේ වර්තමාන ජනාධිපත්තුමා අගමැති වශයෙන් සහ ජනාධිපති වශයෙන් ගතකරපු කාලය තුලදී වසරක් මගේ විලතින්න ඉම්පෙර ඊට පෙර වසරක් මේක බරපතල සැකයක් මතුවනවා බරපතල සැකයක් මතු වනු මේ සල්ලිගේ කාගෙ සක්කෝඩද ඔහු දේශ පලත්යක්ද පලත් හිතවටක්ද දැන් මේ පරපතල තම මම ඉතාම ගෞරංගපට ආරධනා කරනවා මාධ්‍ය ඇතුළි මේ සාකච්ඡාව ප්‍රබල මාතෘකාක්කට ගන්න කියලා මම කියන දෙනෙම ඒ ඔබේ අයිතිය නමුත් මේ මාතෘකාව වාට මාතෘකාවට පටේ වාදාවකාශය ඉහලම ඉඩව කරන්න කිය ම මේක පරපතලකම ර කියල කියේනුන මෙතර තිබුණා බාලුම් ප්‍රසානික ද්‍රාවව්‍ය සහිත බාලුම් හරගයටමකිොත් දාහද සමාාව බාලුම් කන්ටේනස් තිබා එක්දා හර්ය අසුවක් මේ ගිලිචන වකාවේ ගිලිචනකාවේ මෙන් පරිසර දූෂක පරිසර දූෂණ කාර්ක තිබුණා ඇතුළේ මුදුබත්වනා ලංකාවේ. ටික්න් අසූදාහක් මට්‍රික්ටොන් අසුදාහක් පරිසර වේදිින් ස ආන්ඩුව කිව්වා මේ පරිසර දූෂණ කාරක මට්‍රික්ටොන් අසූදාහෙන් එකතු කරගන්න පුළන් වුණේ මෙෙට්‍රික්ටොන් එක් දස් හර්සියක් කියලා දර අපේ සාගර පත්ලේ අපේ සාග්‍ර සීමහාව අප පරිසර මේ ඉතුරු හැත්ත දහසට අධි මට්‍රික්ටන් සං්‍යාව ැ හි මොන්න තරම් විනාසයක්ද. මේ විනාසය දැක දැක මේ ඉන්නේ අධිකරන ඇමැත්තුමා හෙල්දරව් කරපු වංචාවේ කොටස් කරුවන් නිසාදාආ්ඩුව ඒ වංචාවේ හවුල් කරුවන් නිසාද දේශ පලදඥෝ කියන ප්‍රශ්නය මතු කරන්න ටන. අ පත හිතට ද විශවවිද්‍යාල ආචාරෝරුන්ගේ දේපල රාජ සන්තක කරුණයි කියලා තර්ජනය කරන ජනාධපතිරෙක් ඉන්න ආණ්ඩුවක් මේ තරං විශාල මුදල් සංඛ්‍යාවක් රටට ලබාගත හැකිව තිබියදී එක නොගෙන ඇැයි විශදදාා චරුණගේ දේපල රජ සන්ත කනක තර්ජනය කරන ආඩුවක් නහට ඉන්න ඇයි කියල කියන ප්‍රශ්නය සමාජකත කරන්න. මේක මක ද අපට පේන්නේ ශ්‍රී ලාංකීය දේහයේ සෑම සයිලයක්ම සෑම රුදුරාණුවක් දූෂනයෙන් සකස්වෙලා තියෙනක නේද වංචාවෙන් සෑම සයිලයක්ම නිර්මාණය වෙලා තියෙනවා කිය නේද ශ්‍රී ලාංකය දේේ ඒ නවෙේද ගන්න තින නිකමනය එනිසා මම ඉතාම ගෞරවෙන් ඉල්ලි මක්කරනවා ජාතික අපරාදය අපේ ජීවිත කාලය තුළදී මේ රටේ සිදුවවෙච්ච ජාතික අපරාද ගොන්නට එකතු වෙන්නට යන්න. තව දවස් විසි අටකින් මේ ගන කතාාගරන කිසි අයිත්‍යයක් කම් ෙනෑ පරටපුරසියන්ට. එනිසා මේ පිළි බඳව අග්‍ර ප්‍රමු කත්තිය දී ලා මේ සාකච්ඡා යම කරන්න මම නොදන කාටව ඇංගල දික්කර න්නේ නෑ මේ අතම වච්ාකාරය තමයි හොරා මෙහතමයි අල්ලසගෙනනිච්ි. ල සාක්කවෙදා ගත්ත දේශපලාජයෙන් අල්ලස් ගැනීම ඉතාම සුලභ කාරණාවක් ේ නිසා කරුණා කරලා ඉත්තාම ගවරුවෙන් ඔේ ෘත්තිය සගක්විතිර මං ිලිමක් කරවා සියලු කාරණ බො අපේ රටේ මාතෘකාවල් යටපත් කරන්න විධ කාරණාගේන නිසා මේ කාරණාව යටපත් කරන්න දෙන්න එපා ඔබේ පරම වගකීමක් විදිට මෙකට අවධාන යොමු කරන්න සමාජ සාකච්ඡාවට බදුන් කරන්න මේ තක්ව දේශාල්ඥන්ට කුම නොහෝ කඳුරකන්න මෙතැින් බැහැර වෙන්න ඉඩ තියන්නන්නේ පා රාජත්‍රස්ථවාදය තරක්නේ ජනමාධ්‍ය නිදහස ඔ අයිතිය මුලුම් මනින්ම මුලුම් මනින්ම මෙිහිදන් කිරීම සඳහාගේන පනතක් විදිහට අපි මේ පනතාඳන්න නො. ආ්ඩු මොනනමින් මේ දුන්නවන්. එනිසා මෙතනින් ගොඩනගැන කුමක්ද ැ. දවද දිද පරවශයන් දිිය රටේ පොලිස් රාජ්‍ය පිළිබඳ සංකල්පමය අදහසක් අපේ සකච්ා තිබුණා. පළවෙනි වතාවට අපි පොලිස් රාජ්‍යයක් අත්විනින්න අත්විනින්න සිද්ධ වෙනවා මේ පනත සම්බත වුණ. මේ පනත සම්බත වුණවා. සා විස පස්සුන්දේ ඉදිරිපත් කරල සති දෙක කාලයක් අධිකරට යන්න ඉඩ තියවි අධිකරණය දෙන තිීන්දුව ගක්ුනත් ඉට පෙර ජාත්‍යන්තරව පවා දැඩි විරෝධයක් ක එල්ල වෙලා තින වෙලාව මේ පනතට ලෝක සියලුම මානව හිමිකම් සංවිධාන මිට ඇරහි වෙච්ච වෙලාවක මේ වගේ කුරිරු මෙ ලේච්ච නීතිී අපට නීති පදධතිත එකතු කරන්න හඳන වෙලාවක ඉට ඒේව කටයුතු කරන්න කිය කියන්නේ ලිමපි කරනවා එම සරල උදාහරණයක් දෙක කියන්න. පනතේ ත්‍රස්ථවාද ත්‍රස්ථවාදයක් කෞද කියල කෞද නිර්චනය කරන්නේ. කෞද තීරණය කරන්නේ. අත්තනං ගොට ගැනීම කෞද තීරණය කරන්නේ. මෙදෙක් සාමේ ස රක්ෂාර ඇමතිවරට විිච් බලතලා ආරක්ෂක ඇමතුර ති බලත කාාකරගන්නේ මෙට නියෝජ පොලිස් පතිවරට මේක නියෝජ පලිස් පතවරන් කිීරකි නද හට තුන් දෙරෙක්න්න. හට තුන් දෙනෙක් තිීරණය කරවා මේ ප්‍රලස්ථවාදයක් කවුද කියලා. ඔහු තීරණය කරනවා ප්‍රධවා තබා ගැනීමේ නියෝගය එලු නිකුත් කරන්න. එසක තා භයානක පනතක් අධිරේ තිය නඩුව පවාත් නීතිපතිවරට පුළුවන් ඕන් අතර කලා තියාගන්න. එසාම් මංතාම කෙටිකාරණ කීපයක් කියන්නේ කරුණු රාශ්‍යක්තුර මේ ගැන කතා කරන්න මං උදාහරන කොපට කියන්නම් මේ පනත පසුගිය වසරේ අප්‍රේල් මාසේ මෙරටේ බලාත්මකව තිුණවා නම් මේ පනත පසුගිය වසරේ දෙදස් විසි දෙක අපප්‍රේල් මාසේ සිට මෙරටේ බලාාත්මකව තිබෙනවා නං මෙරටේ වර්තමාන රාජ්‍යනනාකයා රනිල් ිටමසික මැත්තුමා විතරක්නමයි ඔහුගේ කාරය මණඩලෙෙන් හුගේ උපදේශකවරුන් සයිත කාය ම්ඩලෙෙන් හරි අඩක් වර්තමාන ජනාාධිපතොරයාදැ ඇතුලු ඔගේ කාරය මණඩලෙෙන් හරි අඩක් මේ පනත බලාපන වෙලා තිබුණ නම් අද ඉන්නේ ජනල්පල ලකම් කාරය අලෙවත් ජනාධපටි බන්දරයවත් ෙමයි එක වැලිකඩ එක නැතම් මහර එමට මැගසින් බන්ධනාධාරය ඇතුළේ ඒඇන්නේ ොට මතක ඇති ගෝටත් දොහෝම් කියල කියන යිතියක් ගෝට ගොහොම් කියන යිති පුරශයන්ට තියෙනක් ලැකුවා ඒ අරගලය සර්ව සාධානන කරන්න ඔ කොයිතර මුත්සාහගත්තද ඒ වෙනම කමිටුවක් පත් කර සුබසාදන කටයුතු කරන්න කියලා. එක උපදේශකවරෙක් එනි පත්කර වර්තමාන උපදේශකාවරය. ඉනිසා මෙවැනි ඉතිහාසි පුරා විවිධ පනත් ගෙනනල්ලා එතුමට එ අලුදදයක් නෙමයි. එනිසා ඔු මේ ක්‍රයාද කකර වගේීම ආරක්ෂ කිරබේ පනද මන පතකයි වික්‍රමික මැතුමා අමාත්‍යවරෙක් වශෂයහිින කාල අසු වට වගේ යුගක. වකීමෙන් ආරක්ෂකරීමේ පණනතවනින් ලේච පනතක් පාගෙනවා නිසාම් ඔවුන්ට මේ පරපල කාරන ක් ලෙේ විශෂේ මාධද විදි මං ිල්ලි මක්කරනවා මාධ්‍ය තන ඉලි මරන මේ පනත සම්බත වෙන වනම් ඊට පෙර ලියන්න තින දෙයක් ලියන් ප්‍රස්ථවාදී ලේබලය ප්‍රස්තවාදී ලේබලය ඔබ මත ඇලවෙන දිනය විවේශයක් නිසාේ නොබම ඇලවෙන දිනේ වැඩිය ඇතකනෑ වැඩිය ඇතකනෑ එනිසා මේ අප සමමාජයක් විදට ශිෂ්ට සම්බන සමාජයක් විදරට ශීාචාර සමාජයක් විදියට. අපි මේ වෙනුවෙන් කටයුතු කරමු. ම සරලව නැවත මං ඔට කියන්නම්. දියුණු ප්‍රජාතන් ප්‍රවාදී සමාජයක් පවතින්නේ ප්‍රධාන කුළුණු හතරක් කියලා නූතන ප්‍රජාත්‍රවාදය අර්ථ නිවපණය කරන අර්ථ නිර්පණය කරනවා. දියුණු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ. ප්‍රජාතන්ත්‍ර විරෝධයාගෙත් ප්‍රජාතන් ප්‍රවාදී අයිතිවාසිකම් ආර්ක්ෂ කිරිබ කියලා නූතන විග්‍රහය කියේනවා. නූතන විග්‍රහය කියල කියනවා. ඇති එය අනුව ඔ කල්පන කළ බලන්න දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සමාජයක් රැදිිල තියන්නේ ඒ ප්‍රයන්ද්‍රවාදී සමාජය ගොඩන කියල තියෙන ප්‍රධාන කුළුණු හතරක්පුඩ එක්‍ය සමාාවෙන විධායකය. දෙවැනි කුළුණ ව්‍යවස්ථදායකය තුමනි කුළුණ අධිකරණය හතරණ කුළුණ ජනමාධ්‍යය. මෙ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නිර්වචනය මේ කුළුණු හතර විදාායකය ව්‍යවස්ථදාාකය අධිකරණය ජනමාධ්‍යය. මේ කුළුණු හතරෙන් කුළුණු දෙකක් ඉවත් කිරීම සඳහා. හෝ කඩාබින දැමීම සඳහා. තමයි ආණ්ඩුව මේ පනතගෙන් ආඩු මේ පරතගන්නේ. එසා මම මාධ්‍යවේදියක් විියයට මෙවැනි පනත් සම්බන්ධයෙන් එදා බල සම්පන්නයකව වාආඩුවට එරෙහිව පෑන අතගත්තු මාධ්‍යවේදියක්. සැමඟිතර මට සුද්දදු යිති්‍යයක්යනවා නැවත නැවතත් මේ ගැෙන කකා කරන්න. එසා නීතියේ ආධිපත්්‍යය බිඳවැටීම තරන් රට විනාස රට විනාශයට රට පරිහානයට අත්තන පුළන් වෙන ඉරනමක් නෑ නීති ආධිපත්තිබද මීම. ම් මේක අමුවමගේ මහදවල් ලැජ්ජාවක් නැතුව බයක් නැතුව මේ ප්‍රජාතන්ත්‍රවාදී කුළුණු දෙකක් අපේ සමාජෙන් ඉවත් කරන හදන වෙලාවේ ඒ පිළි බඳවත් ඔබේ මාධ්‍ය අපි අවධනයම්කරන් ටෝනය කලෙකෙන ඉල්ලිීමමන් දෙවනු වශයෙන් කනවා. තුන් වෙනුව නිදහස ජනතා සභා විදිහයට මෙවර අපේ මැයිදිනය යිතිහාසික සෙංකඩගල පුරවරේදී මැන් මස පළවෙනි දින සවස දෙකට පැවත්වීමට අපි කටුතු කරනවා. නිදහස රටට මැයි තේමා අපම අපේ මැදිනය පාත්වනවා මැදින කමටක් අපි ස්ථාපනය කරගත්තා මහනුවර දිස්ටික්් පාර්ලිමිතු මන්ත්‍රී අධිනී තිං්ය වසන්ත යාාපා බණ්ඩාර මැත්තුමා අපේ මැදින කමිටුවයේ ස්වාපතිවර අ වශයෙන් උදේන කිරිදිකොට රු මන්ිුතු මා ගෙත සහයෝගය සහිතව මේ මැදිනය මැදින කටයුතු විසිිස්්ට ලෙස ක්‍රීම සදාවශ්‍ය මූලික කටයුතු ගගෙනයනවා අපි යේ දවසේ සාකච්ඡාවකට සම්බන්ධ වනාා නිදහස ජනදාස්භාව විදියට අපේ කුළුදුුල් මැයිදිනය. මංගල මැයි ගැලිය පවත්ව වන්නේ ඓතිහාසික කඳුල්ට රටදී. එසා අපි දේශපාලන වශයෙන් අනාගතය පිළිබඳව විචාරශීලීව බුද්ධිමත්ව තිීදුගන්න දේශපාලන පක්ෂයක් බිදිට මඩවලින් තොර අවලාදවලින් තොර එකනෙකාට ඇගලි දුක්කිරීමලින් තොරව අනාගත වාදී දේශපාල පක්ෂයක්ක් විදිහට අපි ආරධනා කරනවා මේ රටේ එවැනි දේශපාලන චර්ය අවන් අනුගමනය කරන අනුමත කරන උනන්දු කරන සමස්ත සමාජයෙන් අපිත් එක් මේ මැදිනයේ දී අත්වල් වෙඳ ගන්න කියලා මේයටට පුරවවැස්සියෝ කුමන තැනක කුමන වර්ණිං ගිහිල්ලා මැයිදිනය කම්කරුදිනය සැමරුවත් අපිට සුප පතනවා. යතර අපි විශිෂ්ට අර්ථය සැමරම සඳහා කරන මැදිනය සහභාග වෙන්නේ කියලා මේ ඉල්ලීම කරනවා. අවසාන වශයෙන් මං විශේෂයෙන් මාධ්‍යයෙන් ඉල්ලිම කරණ කැමතිී. අවසාන කාණාවදර දවසේ මාධ්‍ය මි්‍රයන් විට ඔබෙන් ඉල්ලි කන කැමති. ඒ ඉල්ලිම තමයි ආණ්ඩුව ආණ්ඩුවේ තක්කඩි දේශපාලන ක්‍රාකාරකම් සඟවා ගැනීම සඳහා විවිධ උගුල් අටවනෝ එමට විධ මාතෘකා සමාජිතගේ නවා මම ඉතාම ගෞරෙන් ඉල්ලිමක් කරනවා මේ මාතෘකා පිළිබඳ දෙසරයක් හිතන්න. ජන් ආසන්නම මාතෘකාමකක්ද චීනට රිලවු ලක්ෂපට ඕොනයි කියලා. ඇ චීන තානපත්තුමා ප්‍රකාශයක් නිකුත් කරන කම් පෙරෙයිදා අපි සමාජයම හිතුවා චීනය මේ කරන ලැබ ඉල්ලි මක් කියලා අප සති දෙකක් අපේ මාධ්‍ය අවකාශය මුල්ලුම් මනින් මෙමනිින් වෙන් කරා සමාජ මාත්‍ය මුල්ලු ඉඩ කඩම මේ රිලා කතන්දරය වෙනුවෙන් වෙන් කරා. හැබයි ඒ අතර අපි ප්‍රධාන මාත්තුකයට පත් වුණා. ඔයවගේ මාර්තුක රාශියයක් පහකි දසලාවා. වට මතගදයේ හිටි ගමං මෙ කුරුණෑ කල් ප්‍රදේශය දළදා මාලිකාක් ව්‍යාජයක් හදනමයි කියලා. අපි සති ගනන් ඒගෙන සාකච්ච කරා. කවුද තව තරුණයක් පියුමි හෝ කවුර නමකින් තියෙන මුදල් වංචාක් සම්න්ධයෙන්. සමජ නිමිස ෝජනයෙන් ලාගෙනීටිය එයට සතිගාන කපිුවෙන් කරා ඇබේ ඒක කර ආ්ඩුව ආන්ඩුව කපටින් අය පත්‍රය ඉස්සරහට ගරියනවා නිසාම් මේ ඇඩටයිසිම් භාෂාවෙන් කිත් සැබෑ ප්‍රශ්න යටපත් කිරීම සඳහා සැබෑ ප්‍රශ්න කැමෆලාාජ් කිරීම සඳහා ආණ්ඩුව නිර්මාණ ශීලියව කරන නොබන උත්සාහයක් මේ පිළිම දැනුවත් ඉන්න මේ මාර්කාවල ගුදුරබාවට පත්තෙන් නොදී මේ රටන හෙල්දරෝ කරන්න මේ ව්‍යාජ මාතෘකාවන් වල ව්‍යාජ බව රටට එත්තු ගන්නන්නේ කියලා කියෙන එල්ලීම ඉතාම මිට්්‍ර ශිලිව සහෝදරත්්‍යයෙන් ඔබවිතින් කරන්නට කැමතියි. මංහිතන මොමදැම් සඳහන් කරේ මාතෘකාවක් ආණ්ඩුව සැබෑ ප්‍රශ්නයට පත් කරන්න කැමෆ්ලාාචි කරනවා කියලා. මේ ජාතික ආණ්ඩුව කතන්දරෙත් ඒහමමයි. ඇත්තන මං ඉතාම ගෞරෙන් ඉල්ලිමක් කරනවා මේ ප්‍රශ්නය පවා. ගවර සහන් කරම ප්‍රශ්න පාවවැරදිී මේ ජාතික ආණ්ඩුව නෙමේ මේක අහන්න ඕනේ ඔබ මකින් හන්න ඇසේ යුතුවතිකුුණේ ආණ්ඩුවේ ඔගුලට ඔබ අහුවෙන් අනෝද ආණ්ඩ ඔගුලට අහුවෙනය අනෝද එම ඇමතිකංවලට කෙරහල නොවාද එහම නතැන් ආණ්ඩුවේ තක්කඩි දේශපාලනය ැ එක වෙන්න යනවාද දැම් මේ ජාතික ආණ්ඩුව කියලා කියන්න හදන්නෙම කද්දම ආණ්ඩුවඩක් එකැසිේ තිස්සතරක් චද තියෙනවා. පාර්ලිමේන්තුයි. ඕනම පනක් සම්බ කරන හැකම් ආණ්ඩුවට තියවා අධිකරන තීන්දුව එරෙහිෙන වන්නේ නම්. එම හෙන වෙලා අධිරනේ විශ්කකාරුන් පාලිතුක ඇඳවන්න පවා ආ්ඩුුව රට යනවා. එනිසා මේ කරන්න හදන්නේ දැම් ඉති ඉල්ලීම් රාශිය ඇමති කම් ලබාගැනීම සඳහා තියෙන ඉල්ලිම් ප්‍රාශය. ඉෂ්ට කර ගන්න ඔබ දන්න ඔහොඳටම විවස්ථානු කූලව ඇමති මණ්ඩලේ තිස් දෙනයි උපරමේෙන් පත්කරයට පුළන්ග වෙන්නේ. හැබැයි දැනට තියෙන ආණ්ඩුව දිගු කරන. යම්යම් රස කැවිලි, ගොදුරු බට පත්වෙලා. ඇතිකම ෙද හ ැනේ ලක ප්‍රශ්ය දරති නවා අපි දන්න සිල්ලට පොදුජන පෙරමණ ඇතුළෙම ඒ පක්ෂනායක කියලත්න බි දගේ ික් කියලා. ඇමතිකම් ලබාදනටයි කියලා. ඒකවත් කරගන්න බෑ එදර තවක් කීපදනෙක් ඉන්න ඇමතිකමක් නැතුව නිදයන නැතිකන්ඩෑඇමක්කිඉන්නවා. ප්‍රභාකරන් ේරට රජනායක වු නන් ප්‍රාරගේ ඇමති මන්ටලෙගල වාඩව වන ැතිිකක් ඇතින්නවා ද ම නම් කරන්න කැමති නෑ ඔබට පේනවා. ඇමතිකමක් න පර මහින්න බෑ. ඇ ඇම්මතිකමක් වර ප්‍රසාද නැතුව ඇජන්නේ මේ බොඩිගාට තුන්හර දෙනෙක් නැතුව මළකටයනන්න පැරිකට්ටයඉන්නවා දැ සමහල අපි දැකලතිරන පින්ටරල මේ පානය නිරුද්ධ වෙච්ච මෘතද හයට ගිල මේ ආචර කරනකට ොඩි ගාට දෙන්නෙ රට පැත්ිගන්නවා. ම මිනිය නැගටලා බෙල්ලමරිනද. මිනිිය නැගලා බෙලමරිිනාාල. හැබැයි ඒ දේශපාල පුරුදු අත්තහින්න බැරිපුරදු. එක් ගිජුකම්ම කෑදරකම. ඉනිසා ඇමතිකමක් වෙනුවෙන් ඕනම පවදිමක් කරන්න. කැමතිකට ඉන්න බවබ දන්නවා. රට දන්නවා. එ ඒ එ ගොදුරු කරගන්න තමයි ඔය එක ජාතිකාණ්ඩුව ලේබලය යටතේ වි්‍යවස්ථාවෙන් පුළුවන් තව ඇමති මණඩලය හදරයක් දක්ව ගෙනියන්න. රාජ්‍යමතුරු සංඛා පනහත්තක්ව ගෙනන්න. මේ රටේ මේත්‍රම් පිඩකකාරින් ප්‍රශ්න තියෙද. ආණ්ඩුව හදන්නේ මෙන්න මේ විදිර ඇමති මණ්ඩලය ප්‍රසාරණය කරගන්න. මති මට ක්ඩාම් බඩි කරගන්න තම ආණඩුුවහ දන්නන්නේ. ඒවෙනුවෙන් ජාතික ආ්ඩුවක් කියල කියන වචනය සමාජකත කරන්න හදනවා. එසා මම ප්‍රතික්්ෂ කරනවා විතරක්නේ අරර ම මුල්ලද මගේ කැම ෆලාචි කර කරනවා කියලා. එනිසා ඉතාම මි්‍ර සීලුව ඉල්ලිමක් කරනවා ආණ්ඩුවේ ගොදුරු භාෂාවි තරුම් අරන තර ිරටයම කිය. ඒබ වි පන සෑ විදරවා එකක මම මුළුමනින්ම නිර්මාංශික නිර්මාංශකරයි. මම අවරුදු හතලේ සයකං කිසිමෝ ආකාරක මාංශ භක්ෂිණටක යොම්වෙලා නෑ ගෙන వජිටේියෙන්. එලෝවලු මතින් පමණක් ජීවත්තන කෙනෙක්. එ මගේ පුද්ගලික කාරණය. හැබැයි රටේ ජනතාවට පෝටීන් ඇතුළු අත්‍යවශ්‍ය කනිච ද්‍රවය ලබා ගැනීම සඳහා තියන මාර්ගයක් විදිහයට අති බහුතුරක් මේ රටේ ජනතාව බිත්තර පාරිභෝජන කිරීම සඳහා පෙළ වෙෙලා තියෙනවා. එනිසා මට සමහර බිත්තර සංවිධානම එල්ලට ඇවිල කියනෝ දේශපල්ජෙන්ට ඇංගල දිි කරන. මෙ මේේ දේශපලද්යන්ගේ හවලා 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 එක තුලා කරන ලොකු ගණදුනුවක් කියලා. එසා ආණ්ඩුවක් තියෙන්නේ ජනතාවට ආණ්ඩු කරණය කියලා කියන්නේම ජනතාවට පඩ පීඩනේ වැඩිරන එකක් නෙමේ. ජනතතා පිඩන ආඩුරනෙ තම ආණඩුරය කියෙ කියන්නේ. ආ්ඩුව මෙවැනි තත්වන්ට මැඩිහත්වට ඕන.ඒ එක පැත්තකින් විවසාකෙන්ට අසාරයක්ක් නොවෙන්න්නක් ඕන. මේ මද්‍ය ලක්ෂය තෝර ගැනීම හැකියාවති ආණඩුවට ආ්ඩුවේ යුතුකම ෂ්ට කරන්නේ නැතව නැති වෙන තා කල් මේ අර්බධය මතුවේරු. පූුවතකට ඒහා කියීර් වල්ටගෙනකෙ කුමක්.